දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ දාලා තියෙන සංචරණ නීතිය කොහොම එකක්ද කියලා කියනවනම් මේ සංචරණ නීතියට අනුව දවසේ කීයක් හරි හොයාගෙන දවසේ වැටුපෙන් ආදායමෙන් ජීවත් වෙන අවිධිමශ්‍රම ක්ෂේත්‍රයේ මිනිස්සු ගෙවල් වලට කොටු වෙලා බඩගින්නේ මැරෙන්න ඕනේ. මාසේ පඩිය ගන්න මිනිස්සු මාසේ වැටුපකට වැඩ කරන රජයේ සේවකයෝ පෞද්ගලික අංශ සේවකයෝ කිසිදු සෞඛ්‍ය ආරක්ෂාවක් නැතුව වැඩට යන්න ඕනේ. එතකොට කම්කරුවන්ට වැඩට එන්න කියලා නියෝග කරලා කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂවලට වෘත්තීය සමිතිවලට නිරෝධායන නීති කියලා වැඩ කරන එක තහනම් කරන්න යනවා. ඉතින් මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයේ ඊටාම පැහැදිලි මේ පොලිසියක් දාගෙන නටන නාඩගම මොකද්ද කියලා. දැන් මේ සංචරණ නීති කියලා කියන්නේ ඔන්න මාළු කඩේ නම් මාළු කඩේ වහන. මාළු කඩේ වහලා මාළු කඩේ මාළු ටික කඩේ ඉස්සරහා ලොරියක් තියාගෙන විකුණලා කියනවා. ඒක තමයි සංචරණ සීමාව කියලා. එතකොට දැන් මේ විහිළුවේ තවත් එක් පියවරක් තමයි තවත් එක් පියවරක් තමයි දේශපාලච්ඡන්ට ගිහිල්ලා තමන්ගේ බඩු බෙදා දීමුයි රැස්වීමුයි ඔක්කොම දේවල් කරන්න සංචාරණ නීතිය නිරෝධායන රෙගුලාසි මුකුත් අදාළ නැහැ ඒවා කරන්න ඕනේ. නමුත් ජනතාවට අදාළව තමන්ගේ ප්‍රශ්නයක් ගැන රටට කියන්න මාධ්‍ය ගෙන්නලා රටේ ජනතාවට මේක කියන්න යම් ප්‍රදේශයක ප්‍රජාවක් එකතු වෙලා උද්ඝෝෂණයක් හඳ නැගීමක් කරන්න යනකොට ඒකට විරුද්ධව නිරෝධායන නීතියයි අරකයි මේකයි ඔක්කොම ගේනවා. දැන් දීවරයන්ගේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම දීවරයන්ට විශාල පහරක් එල්ල වෙච්ච කාලයක් මේක. එක පැත්තකින් බස්නාහිර වෙරළ තීරයේ ඉන්න දීවරයෝ ගත්තොත් එහෙම පුත්තලමේ ඉඳලා බේරුවලත් පහුවෙලා ගාල්ල පැත්තට එනකල්ම ඉන්න දීවරයෝ ගත්තොත් එහෙම මුළු බස්නාහිර වෙරළ තීරයේම ඉතාම බරපතල අර්බුදයකට ඒ අය මුහුණ දීලා තියෙනවා. ඒ අයට පළවෙනි ප්‍රහාරය එල්ල වුණා කොළඹ වරාය නගරයේ ඉදිකිරීමත් එක්ක. වරාය නගරයේ ඉදිකිරීම සඳහා විශාල අක්කර දහසක පමණ ප්‍රමාණයක් ගල් වැලි දාලා ගොඩ කළාට පස්සේ එක පැත්තකින් මත්ස්‍යයන් බිත්තර දාන අභිජන ස්ථාන විනාශ වෙලා ගියා. තවත් පැත්තකින් දිය වැල්වල ගමන් මාර්ග වෙනස් වුණා. ඒ නිසා සුළුපන්න දීවරයන්ට සමහර මත්ස්‍ය විශේෂ උන්ට වැඩි ආදායමක් ලබා ගත හැකි මත්ස්‍ය විශේෂ මුහුදේදී හමු නොවන තත්ත්වයක් ආවා. ඒ නිසා සුළුපන්න දීවරෝ වෙනසී යාමේ අවධානයකට මුහුණ දුන්නා මේ වරාය නගරයත් එක්ක සිද්ධ වෙච්ච දැවැන්ත පරිසර විනාශය නිසා සාගර විනාශය නිසා. දෙවැනි වරට ඔවුන්ට ප්‍රහාරයක් එල්ල වුණා මීට මාසයකට කලින් මැයි මාසේ 20 වෙනිදා එක්ස්ප්‍රෙස් පර්ල් කියන නෞකාව ගිනි අරගෙන ඒ ගිනි ගැනීම නිසා රසායන ද්‍රව්‍ය මූදට වැටිලා අනිත් පැත්තෙන් තෙල් මූදට වැටිලා ඒ රසායන ද්‍රව්‍ය නිසා ඇල්ගි වර්ධනයන් ඇවිල්ලා සාගරයේ මත්ස්‍යයන් ඩොල්ෆින් මාළු සමහර තල්මසුන් වර්ග කැස් බෑවුන් මේ සියලු දෙනා මැරිලා වෙරළට ගොඩ ගන්න තත්ත්වයක් ආවා. මේ වෙනකොට සතුන් 100කට අධික ප්‍රමාණයකගේ මලසිරුළු වෙරළට ගොඩ ගහලා තියෙනවා. එතකොට මේ තත්ත්වයේ ඉස්සරහා දීවරයන්ට මූදු යන්න බැරි වුණා. දීවරයන්ට මූදු යන්න බැරි වුණා දීවරයන්ගේ ආම්පන්න වලට දිගු කාලීන හානි සිද්ධ වුණා. දැන් උදාහරණයක් විදිහට අපි අද උද්ඝෝෂණය සංවිධානය කරලා තිබුණු මෝදර ලුණු පොකුණ දීවර ගම්මානේ ඇතැම් දීවරයන්ගේ දීවර කටයුතු සඳහා භාවිතා කරන දැල් නැවත භාවිතා කළ නොහැකි ආකාරයකට විනාශ වෙලා තියෙනවා අර නැවේ තිබුණු රසායන ද්‍රව්‍ය නිසා. ඒ සමහර ඒ වගේ පුළුන් වගේ බැඳිලා තියෙනවා. සමහර දැල් සම්පූර්ණයෙන් දිරලා විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් කැස් බෑවන්ගේ කටු අර විදිහට දිය වෙනවා නම් ඒ රසායන ද්‍රව්‍ය වලට දැලකට මොකද වෙන්නේ කියලා. Breaking.lk